සටහන් අපේ YouTube නාලිකාවට එකතු වී සිටින ඔබ සියලු දෙනාම ආවස බොහෝ වේවා කියල ආදරයෙන් පිළිගන්නවා ඔයාලතාමත් අපේ චැනල්ලිකත් එක එකතු වෙලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්කයිල්ප් කරලා අපිත් එක එකතු වෙන්න වෙෙල්ලයිකන්න එකත්ශල්කුන් කරන්න අමත කරන්න එපා එතකොටා අපි අලුත් වීඩුව එකක් තාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් සටහන්තුලින් අද අප්පි හෙළි දරව කරන්න යන්නේ අයිතිහාසික කූරගල පුදබිම සම්බන්ධව සමාජයේ කතාබහට තුඩුදුන් මුස්ලිම් සෙල්ලිපිය පිළිබඳ හෙළි නෝූ තොරතුරු රැසක් හෙළි දරව් කිරීමට. අයිතිහාසික කූරගලසාහ හිට අංගල පර්වතය, ක්‍රිස්තුකූර්ව දෙවැනි සියවසට අයත් කටාරම්කෙටු ගල්ලෙන් සහිත තපෝවනයක් ලෙසට පැවති බවට ශිලාල එකන සහිත ශාක්ෂිය ඇත්ත. බුදුගල හා කුරුදියවල විහාරයද මීට සමකාලීනෝ සම්වාර්ධනය වූ අනුරාධපුරයුගයට ඇත් ආරාම සංකීර්ණ වෙයි. සමන් දෙවිෙනන්ගේ ආරාධනයෙන් ශ්‍රීපාද ලාංචනය පිහිටවීම සඳහා බුදුන් වහන්සේ සමනොළගරට වැඩම කළ අවස්ථාවෙන් පසු දීගවාපිය කරා වැඩම කරන විට මදවේලාවක් දිවාවිවරණය කරන ලද දිවාගුහාවද. හරගල පිහිටතිිය අය ජනප්‍රවාදගතව පවතිනවා. ප්‍රදේශයේ ගොවීන් විසින් භාවිතා කරලත පැරණී චන කවිවල මේ මූලාස්ත්‍ර සොයාගත හැකි. බ්‍රතානී අටත් විජිත සමයේදී ඔවුන් ඔවුන්ගේ වර ප්‍රසාදලද මුස්ලිම් වෙළෙන්දන් හා දේශ ගවේසකයන් කරගලට පැමින ඇත්ත. ශ්‍රීප්‍රාතලාංචිනෙ සැවීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණවී ඇත ්‍රිස්තුූර්ව දෙවැනි සියවසට අයත් අයිතිහාසික කූරගල පුදධබිමේ අරාභියකුරු අලුතින් කොටා ඇති බවට ශාක්ෂි හමොුවවෙයි. විසිවන සියවසමුල් කාලයේදී கூරගල පැරණි ගල්ලෙන්වල අනවසරයෙන් පලපදියන් වූ ඉන්දී සම්භාවයක් සහිත මුස්ලිම් වෙළෙන්දන්නේ සාක් කූරගල බෞද්ධවරුමය විනාසයට පත්තිය. පසුව පුරාවස්තු ආශ්ඥ්‍යාපනතයටතේ මෙහි තිබෙන සෙල්ලිපී පිටපත්කර බෞද්ධවුරුමේ තහවුරු කළද දේශපාලන බලපුළුවන් කාරකම් මත අනවසර ඉදිගෙරෙම් බහුලව සම්වර්ධනය විය. හිටපු බලංගුඩ පාර්ලිමේන්දු මන්ත්‍රී MLH අභූසාලි මහතා දශ්ඨ ජල්ලා නිනම් පොත් පල කරමින් මෙහි ඇති අරාභියකුරු ක්‍රිස්තුවර්ස නමසයට අයත් බවදක්වා ඇත. නමුත් කෝරගල්ට සැපත් රත්නපුර ආණ්ඩුවේ ඒ ජන්ත G.H කොලින්ස් මහතා එහි පැවති බ්‍රාක්්මී ශ්‍රිලාල ඒකන පිටිපත් කරන විට අරාබි ේඛනයක් පිටපත් කර නොමැති බවට ශාක්ෂි දරා ඇත. බුදුගලහා කුරුදියවල විහාරයද මීට සමකාලීනෝ සම්වර්ධනය වූ අනුරාධපුරයුගයට ඇත් ආරාම සංකීර්ණ වෙයි. සමන් දෙවෙනුන්ගේ ආරාධනයෙන් ශ්‍රීපාද ලාංචනය පිහිටවීම සඳහා බුදුන් වහන්සේ සමනොළගිරට වැඩම කළ අවස්ථාවෙන් පසු, දීගවාපිය කරා වැඩම කරන විට, මද වේලාවත් දිවාවිවරණය කරනලද දිවාගුහාවද. හරගල පිීතියාය ජනප්‍රවාද ගතව පවතිනවා. එසේම පුරාවිද්‍යාධ්‍යපාතමේන්තුව විසින් එද්දහස්නාමසිය හැට පහේදේ මෙම බ්‍රාක්්මී ලේඛනවල ඉස්පර්සලාංචන ලබාගන්නා විටදී පවා එවැනි අරාබිලිපියක් තිබූ බවට දක්වා නොමැත. අවසාන වසයෙන් මෙම අරාබිලිපිය තැන්පත් කර තිබෙන්නේ එද්දහස් නමසිය හැත්තෙ එක වසරේ මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂික්තයක් බවට පත්කරන විටදී. පුරාවිත්‍යාකාරයාලේ විශ්්‍රාමලත් පුරාවිත්‍යහා නිලධාරී ්ජයන්ත විජේරත්න මහතාද මෙම කාරණය මතක් කරමින් ලිපියක් ලියා ඇත. මේ ශාක්ෂයනෝ පැහැදිලි වනුයේ මුස්ලිමයිගේ අයිතිය තහවුරු කරලේම පිණිස මෙම අරාභියකුරු අලුතින් ගලේ කොටා ඇති බවයි. අද වනවිට කූරගල පුදබිම යළිත් බෞද්ධයන් සතුවේ ඇතත් මේ අරාභියකුරුවාර්තාල ලපරා පැතිත්‍ර ගොස්තියනෝ මෙ නිෙවැරදි කිරීම පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුූ සතු වගකීමකි. එපපමනක් නොව මීට පෙර අපි කූරගල පුද්ධබිම ගවේශණය කිරීමේදී හිට්ටුවන්ගල කඳු මුදනේලේල දුන් පෞද්ධ කොඩියද කනුවද අද විනාසයට පත්වී ඇත. මෙ කවුරුන්විසින් කඩා දැමවාදයන්න සැක සහිතයි. වාසටහන් නරඹනෝබ සියලු දෙනාගෙන් කරන්න එකමික එල්ලීමක් තියෙනවා. අපේ බෞද්ධ හුරුමයන් රැක ගැනීම අපගේ පරම යුතුකමක් යන්න ඔබලා කූරගල පුදබිමට එහි අයිති යිතිහාසිකත්වය හා වටිනාකම වටහාගන්න. ඒ වගේම බෞද්ධවුරුමය විනාස කරන්න දෙන් දෙපා. පසුව අකුරුගනලද මෙම අරාබි සෙල් ලිපියස් කියවිය හැකි අයෙක් ඇතොත් මේසාම්බන්ධව අදහස් දක්වන්න. මන්දයත් එහි තේරුම සම්බන්ධව හැමෝගේම දැනගැනීම පිණිස පාසටහන් අපේ YouTube නාලිකාව සමග එක තුයි සිටිය ඔබ සියලු දෙනාට බොහොමි ස්තෝතියි.